විසඳුම මාලිමාව යනමෙන් ගාල්ල දිස්ත්‍රික් ජනරලියේ ඊයේ පස්වර වේ පැවැත්වුණේ ජාතික ජනබලවේගයේ නායක අනුර කුමාර දිස්සානායක මහතාගේ ප්‍රධානත්වයෙන් 9 වෙනිදා උදේ රැයින් නැගිටින් චන්දපොලට යන්න පැන්සල් කොටේ ගන්න අරගෙන පොඩ්ඩක් කල්පනා කරන්න මම මේ ගහන කතරේ නිලට කොල්ලට ගැහුවොත් යලි නිලෙන් කොලෙන් එනවා මේ රට විනාශ කරනවා බඩු මිල වැඩි කරනවා බදුබර ගහනවා උගතුන් වාෂ්ප වෙනවා රට විනාශ වෙනවා අන්න ඒකට අකමැති පියා මම මව මම තොපට නොගසමි මෙවර මාලිමාවට ගසමි කියලා කතරයක් ගහන් රනිල් වික්‍රමසිංහ මේ ජනතාවත් එක්ක වෛරයකින් ඉන්නවා මේ රටේ ජනතාව ඔහු පාර්ලිමේන්තුවට තෝරගන්න ඡන්දෙ දුන්නේ නැහැ. ඔහු ආදරයෙන් ලෙංගතුකමින් බලා ගන්නවා. ඔහු ජනාධිපති ධුරයට පත් කරගත්තු 134 දෙනා. එයා ජනාධිපති පුටුවේ වාඩි වෙච්ච දවසේ සිට ජනතාවගෙන් පලි ගන්නවා. ගෝල් ෆේස් සිටි වෙත හිටපු තරුණයන්ට පහර දෙනවා. ඇවිල්ලා ටික දවසකින් ලයිට් බිල අහස උසට නැංගුවා. අද ආපහු ලයිට් බිල නැංගුවා. විශේෂයෙන් මෙයා මෙදපන්තියත් එක වෛරකෙන් ඉන්නවා. ඒ නිසා විවිධ වර්ගයේ බදු ගහනවා. එතන රනිල් වික්‍රමසිංහ මේ වෙලාවේ ජනතාවගෙන් පලි ගන්න භූමිකාවක ඉන්නේ. ඒ ඔහු ජනතාව ප්‍රතික්ෂේප කරා මේ පලාපාලන මැතිවරණේ ද රනිල් වික්‍රමසිංහ උත්සාහ කරා පාර්ලිමේන්තුවේ මේක වළක්වන්න ඊළඟ රනිල් වික්‍රමසිංහ උත්සාහ කරා මේක අධිකරණ වළක්වන්න දැන් රනිල් වික්‍රමසිංහ උත්සාහ කරන මොකද්ද කඩා කප්පල් කරන්න දැන් රනිල් වික්‍රමසිංහ යනු ලංකාවේ ඉන්න ප්‍රධාන කඩා කප්පල්කාරයා රනිල් වික්‍රමසිංහගේ ඒ ප්‍රයත්නය ක්‍රියාත්මක කරන්න ඉඩ දෙනවද නතර කරනවද මොකද කියන්නේ කවුරු අතපය බැඳගෙන අකුලගෙන හිටියත් ජාතික ජනබලවේගයේ මේ ප්‍රජාතන්ත්‍රවාදයට තියන්න අත අපි අකුලනවා මේ තුනෙන් දෙකක් අරන් ආපු මහින්දට මොකද උනේ 69ක් අරන් ආපු ගෝඨාභයට මොකද උනේ මේ 134 රනිල් පව් තව මෑන් කෙනෙක් ඉන්නව අගසව් ගාල්ලි වාජිර එනවද ගමකට ඊය බරපතල ප්‍රකාශයක් කරනවා නුවරදී මොකද කියන්නේ එයා අනියම් තර්ජනයක් ඉදිරිපත් කරනවා රටට මොකද හැම මැතිවරණයකදීම පක්ෂවල නායකයෙක් වේදිකාවේදී ඝාතනය වෙලා තියෙනවා වජිර ඔයාගේ ওই හීන් කේන්ද්‍රිය වලට යටත් කරන්න ජාතික ජනබලවේගයේ අපි කවුරුවත් නොහැකි බව ඔයා මතක තියාගන්න. එනිසා මේ ජනතාවගේ බලය සාමකාමීවත් ප්‍රජාතන්ත්‍රවාදීවත් ගල් කැට කතගෙන නැතුව විශ්වාසයෙන් යුතුව මාර්තු මාසේ 9 වෙනිදා මේ ඡන්දය ගන්න මතක තබා ගන්න. අද දෙරණ YouTube නාලිකාව YouTube අද දෙරණ දැන්ම subscribe කරන්න.